දූෂිතයන්ට එරෙහිව ජාතික ජන බලවේගය ගෙන යන අරගලය වත්මන් රජයට කිසිසේත් අඩපණ කළ නොහැකි බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසනවා. දේශපාලන පරිගණීම් පිළිබඳ විමර්ශන කොමිසමට සාක්ෂි ලබා දීමට පැමිණි අවස්ථාවේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මෙම අදහස් පළ කළා. මේ රටේ මහජනයාගේ දීපල කෝටි ප්‍රකෝටි ගණන් හොරකම් කරන ඒ වගේම විශාල දීපල මිලදී ගන්නලත් ඒ වගේම විවිධ අයට සන්තෝෂම් පගා ගෙවනලද කණ්ඩායම් අද ජනතා විමුක්ති පෙරමුණේ අපේ කාර්යභාරය පිළිබඳව වියරු වැටිලා ඉන්නේ. පහුගිය කාලේ පුරාවටම අපේ රටේ පැන නැගුණු වංචා දූෂණ වලට එරෙහි සටනේ ප්‍රධානම කොටස් කරවන බවට පත් වුණේ ජනතා විමුක්ති පෙරමුණ. දැන් රාජපක්ෂ පාලනේ උත්සාහ කරමින් තිබෙනවා, වංචනිකයන් උත්සාහ කරමින් තිබෙනවා, වරුන් සහ තක්කඩින් උත්සාහ කරමින් තිබෙනවා. එම වංචාව දූෂණයට එරෙහිව කරලද අරගලය අඩපණ කරන්න ඔවුන් කල්පනා කරනවා නම් ජනාධිපති කොමිසමකට අපිව කැඳවා වංචනිකයන්ට දූෂිතයන්ට දඬුවම් ලබා දීම සඳහා ගෙන යන සටන අඩපණ කරන්න පුළුවන් කියලා. ජනාධිපති කොමිසමකම නෙවෙයි ඉරගෙවල් හතක දැම්මත් මේ රටේ වංචනිකයන්ට දූෂිතයන්ට එරෙහිව කරන අරගලය නතර කරන්න නැති බව මේ රටේ ජනතාවට සාධික කරනවා. මේ රටේ මහජනයාගේ ධනේ කෝටි ප්‍රකෝටි ගණන් හොරකම් කළා කියන දේශපාලන කණ්ඩායමක් ඉන්නේ. එම දේශපාලන කණ්ඩායමේ රැකවරණ ලැබුණු චෞර ව්‍යාපාරික බලලක් ඒ චෞර ව්‍යාපාරික වලල්ලේ කොටස් කරුවේ තමයි අවන්ගාඩ් එකපුරුක. නාවික හමුදාව ඉතා හොඳින් කරගෙන තිබුණු ව්‍යාපාරය ගෝඨාභය රාජපක්ෂ මැදිහත්වි අවන්ගාඩ් සමාගමට අතිශය ලාභ ලැබීම සඳහා කටයුතු පවරා දී තිබුණා. එයා අපේ රටේ මහජනයාට අයිති ධනය ගෝඨාභය රාජපක්ෂගේ චෞර ව්‍යාපාරිකයෙක් එම ධනය රිසිසේ පැහැර ගන්න පිට දෙන්නේ නැහැ. අද ඕනකම තිබින්නේ වංචනිකයන්ට දඬුවම් දීම සඳහා මොනතරම් උත්සාහයක් දරුවාද කියලා පරීක්ෂා කරන කොමිස සභාවක් නෙවෙයි. වැලිකඩ බන්ධනාගාරයේ ඉන්න ඕන අය සොරාගෙන තියෙන දේපල යලි ජනතාවට පවරා දී යුතු අය. සමහර අය රටේ ලොකුම පුතුවල වාඩි වෙලා ඉන්නේ. සමහර අය අමාත්‍ය මණ්ඩල හොබ වුණා. සමහර අය සංස්ථාවල සභාපති ධුරුව වුණා. සමහර අය රාජ්‍ය පාලකයාගේ අවට ගැවසෙන චෞර ව්‍යාපාරික වලල්ලක් බවට පත් වී තිබෙනවා. ඒ වගේම සමහර අය අපේ රටේ රජයේ උසස් ආයතනවල මෙහෙවමින් තිබෙනවා. අපේ ව්‍යායාමයේ තිබෙන්නේ මේ මහජනයාගේ දේපල හොරකම් කරන ලද මේ චෞර වලල්ලට එරෙහි මෙවැනි කුඩා කුඩා කේන්ද්‍රගෑම්වලින් මෙවැනි කුඩා කුඩා කොමිසම් හමුවට පැමිණීමෙන් වළක්වන්න පුළුවන් කියලා කල්පනා කරනවා නම් ඒ රාජපක්ෂලාගේ දවල් හිණයක් විතරයි.